කොහොමද ආත ඉති හැමම් පරිස්සමෙන් ඇති කියල හිතනවා. ඉතින් අදට මට අවුරුදු 29ක් වෙනවා. ඉතින් මගේ 29 වෙනි උපන්දිනය සමරන්න මම හැදුවා රසමරස කේක් එකක්. වෙයිට් ලොස් කරගන්න බර අඩු කරගන්න පටන් ගත්තට පස්සේ හැම අවුරුද්දෙන් බර්ත්ඩේ කේක් එක මම මේ විදිහට ඩයට් එකට සුදුසු විදිහට හදාගත්තා. අවුරුද්දෙත් කොහොමද මගේ බර්ත්ඩේ කේක් එක හදාගන්නේ කියලා බලමු. බර්ත්ඩේ එක දවසේ උදේම නැගිටලා තමයි මම මේ කේක් එක හදන්න පටන් ගත්තේ. මුලින් මම මේකට බිත්තර එකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මම එකතු කරගන්නවා යෝගට්, මේ ප්ලේන් යෝගට්. ඒකට මැල තේහන්දකුත් මේ විදිහට එකතු කරගන්නවා. ඊට පස්සේ ස්ටීවියා සීනි ආදේශකය මම එකතු කරගන්නවා. ඉතින් ඔයාට පුළුවන් ස්ටීවියා සීනි ආදේශකය දැන් මගෙන් ලබා ගන්න මේ පල්ලෙහා වට්ස්ඇප් නම්බරයකට මෙසේජ් එකක් දාලා. ඒ වගේම ඔයගොල්ලෝ මේ වීඩියෝ එක දිගටම බලාගෙන හිටියොත් ඔයගොල්ලන්ට අන්තිමට මේකේ ගිව්අවේ එකකට සහභාගී වීමේ අවස්ථාව තියෙනවා. ඉතින් ස්ටීවියා ඔයාට දිනා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. දැන් මේක හොඳට මික්ස් කරගන්නවා. යෝගට් එකයි විතරයි අපි දාගත්ත අනිත් ඉන්ග්‍රීඩියන්ස් මේ විදිහට හොඳට මික්ස් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ අර යෝගට් එකේ තියෙන කැටිගතිය ඔක්කොම අයින් වෙලා හොඳ ක්‍රීමි බැටර් එකක් අපිට එනවා මෙන්න මේ විදිහට. ඉතින් අර යෝගට් වල හැම කැටගතියක්ම අයින් වුණාට පස්සේ අපිට පුළුවන් මේකට අපේ ඩ්‍රයි ඉන්ග්‍රීඩියන්ස් එකතු කරගන්න. ඔන්න දැන් මේක හොඳට විස් කරගෙන තියෙන්නේ. දැන් එක පැත්තකින් තියලා ඊට පස්සේ අපි දැන් ඩ්‍රයි ඉන්ග්‍රීඩියන්ස් ටික එකතු කරගමු. ඒකට මට ඕන වෙනවා ඕට්ස් ග්‍රෑම් 30ක්. ඕට්ස් ග්‍රෑම් 30 මේ විදිහට අපි පෙනේලයකට දාගන්නවා. ඒ වගේම සෙල්ෆ් රයිසින් ෆ්ලා කියලා කියන්නේ පාම් පිටිම තමයි. බේකින් පවුඩර් ටිකුත් එකතු කරගන්නවා. ඒ වගේම හිමාලයන් පින්ක් තුන් ටිකකුත් එකතු කරගන්නවා. දැන් මම මේක ඕට් සහ සාමාන්‍ය පිටි පාවිච්චි කරලා තමයි හදාගන්නේ. ඉතින් එතකොට ඕට්ස් ප්‍රමාණය සහ පිටි ප්‍රමාණය අනුපාත වලට ගත්තට පස්සේ අපේ කැලරි ප්‍රමාණය මේ කේක් එකේ අඩු වීමෙන් තමයි අපේ කැලරි ඩෙෆිසිට් එක ඇතුලේ මේ කේක් එක පාවිච්චි කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් එහෙම තමයි මම අද මේක හදාගත්තේ. ඉතින් කීටෝ අයට නම් මේක සුදුසු නැහැ පාම් පිටිය පාවිච්චි කරන නිසා. හා දැන් ඔන්න ඕට්සුයි පාම්පිටි බේකින් පවුඩර් ලුණු ඔක්කොම එකතු කරලා මේ හදාගත්ත මිශ්‍රණය හොඳට මික්ස් කරගත්තට පස්සේ ක්‍රීම් බැටර් එකක් එනවා. ඊට පස්සේ පොල් තෙල් ටිකක් පෑන් එකට දාලා මම අපේ කේක් බැටර් එක මෙන්න මේ විදිහට අර ට්‍රේ එකට දාගන්නවා. දැන් අපි ප්‍රීහීට් කරගත්ත අවන් එකේ සෙල්සියස් අංශ 180ට මේක විනාඩි 30ක් වගේ බේක් කරගන්න තමයි තියෙන්නේ. ඒ අතරතුරේ මම ඩාක් චොක්ලට් ටිකක් පයිපින් බෑග් එකකට දාලා මෙල් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ පාෂ්මන්ට් පේපර් එකකට ඒක දාගෙන චොක්ලට් වලින් පොඩි ඩිසයින් එකක් හදාගන්නවා අපේ කේක් එක ගානිෂ් කරගන්න. ඉතින් මේ විදිහ පොඩි ඩිසයින් එකක් ඔයාලට පුළුවන් හදලා බලන්න. හරිම ෂෝක්. ඉතින් හරිම ලස්සනයි. ඉතින් මම මගේ මේ බර්ත්ඩේ කේක් එක හදාගන්න ගම මේ ප්‍රොසෙස් එක හරියට එන්ජොයි කරා. මොකද මම ප්‍රොෆෙෂනල් කේක් හදන කෙනෙක් නෙමෙයි. ඉතින් මම එක එක විදිහට පොඩි පොඩි රටාවල් වලට මේක මේ විදිහට හදලා බැලුවා කොහොමද එන්නේ කියලා. ඉතින් මේක මේ විදිහට හදාගත්තට පස්සේ මට හිතුණා චූටි චූටි හාර්ට් ස්ටිකුත් දැම්මනම් මම කේක් එක ගානිෂ් කරගන්නකොට ඒකත් ගන්න පුළුවන් කියලා. ඉතින් මම ඊට පස්සේ හාර්ට් ෂේප් එකිනුත් මේ චොක්ලට් වලින්ම හාර්ට් ෂේප් එකේ ඩිසයින්ස් ටිකුත් මේ විදිහට දාගත්තා. ඒකෙච්ච ලස්සනට ආවේ නැහැ. ඒත් කමක් නැහැ. ඉතින් ඊට පස්සේ මේක මම ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා ෆ්‍රීසර් එකේ එක සෙට් වෙනකම්. ඊට පස්සේ මම අද මේ කේක් එක ගානිෂ් කරගන්න ඩ්‍රැගන් ෆ්‍රූට් යූස් කරනවා. ඉතින් ඩ්‍රැගන් ෆ්‍රූට්ස් ටික හරි ලේසි කපා ගන්න, කොට විදිහට කපා ගන්න තමයි මම හදන්නේ. ඊට පස්සේ දැන් මම මේ ඩ්‍රැගන් ෆ්‍රූට් එක මේ විදිහට කපලා ලෙලිවත් කරගන්න හරිම ලේසි ඩ්‍රැගන් ෆ්‍රූට්ස් වල. ඉතින් ඔයාලට පුළුවන් මේකට ස්ට්‍රෝබෙරි වගේ බෙරීස් වර්ගුණත් පාවිච්චි කරන්න. ඉතින් මට හිතුණා ඩ්‍රැගන් ෆ්‍රූට් යූස් කරන්න ඕනේ කියලා. ඉතින් මේ විදිහට ලෙල්ල හරිම ලේසියෙන් මේක ඉවත් කරගෙන කින් ජෑම් එකක් හදාගන්නවා. ඊට පස්සේ ආයි ඩ්‍රැගන් ෆ්‍රූට්ස් කොටු කපලා ඒවත් ගාර්නිෂ් කරන්න ගන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් දැන් මේක මේ විදිහට පීල් ඔෆ් කරගත්තට පස්සේ මම මේකෙන් ලස්සනට මෙන්න මේ වගේ කොටු කපා ගන්නවා. කොටු කපලා අපි මේක ෆ්‍රිජ් එකේ දාලා තියමු ෆ්‍රීසර් එකේ. ඊට පස්සේ අපිට පුළුවන් අපි කේක් එක ගාර්නිෂ් කරගන්න වෙලාවට මේ ඩ්‍රැගන් ෆ්‍රූට්ස් වලින්
කෙකිකේ ටොප් එක ලස්සනට ගානිෂ් කරගන්න. ඔන්න දැන් ඩ්‍රැගන් ෆ්‍රුට්ස් ටිකත් අපි කපාගෙන ඉවරයි. කොටු විදිහට හරම අර කියුබ්ස් වගේ ඇවිල්ලා තියෙනවා, හරම ලස්සනයි. අපි ඒ ටිකත් ෆ්‍රීසේගේ දාලා දෙමු. දැන් ඔන්න අපේ කේක බේක් වෙලා ඉවරයි. ඊට පස්සේ අපි මේකේ ෆ්‍රොස්ටින් එක හදාගමු. ඒකටත් මම පාවිච්චි කරන්නේ යෝගට්. මම මෙතන යෝගට් ග්‍රෑම් 80ක් වගේ පාවිච්චි කරනවා. ඊට පස්සේ මෙතනත් මම වැයල පොඩ්ඩක් සහ ස්ටීවියා එකතු කරගන්නවා රසානුව මිනු දෙක තුනක්. ඊට පස්සේ මේක හොඳට මික්ස් කරගන්නවා. මේ යෝගට් එක දැන් ප්ලේන් යෝගට්, මේක තික් වෙන්න ඕනනේ, නැත්තම් ෆ්‍රොස්ටින් එක එහෙම යන්න බලනවානේ. ඒ නිසා දියාරු ගතියක් එන්නේ නැති වෙන මම සිලියම් හස් ග්‍රෑම් 9ක් වගේ එකතු කරගන්නවා. එකතු කරලා මේ ටික හොඳට මේ විදියට මික්ස් කරලා ෆ්‍රීසේකේ දාලා තියන්න තමයි තියෙන්නේ. එතකොට මේක හොඳට සෙට් වෙලා එනවා. ගානිෂ් කරගන්නකොට හරිම ලේසි, හරිම තික් වල පේන නැති. දැන් අපි අපේ ජෑම් එක හදාගමු. ජෑම් එක හදාගන්න මම අපි කපාගත්ත ඩ්‍රැගන් ෆ්‍රුට් වලින් ටිකක් මේ විදිහට එකතු කරගන්න බෝල් එකට. ඔයාලට කැමති ප්‍රමාණයක් එකතු කරගන්න. ඊට පස්සේ වතුර මේසයන් තුනක් වගේ එකතු කරගන්නවා. එකතු කරලා ඊට පස්සේ මේකට මම හිමාලයෙන් පිංක් ලුණු ටිකක් මැල්ල ටිකක් එකතු කරගන්නවා. ඉතින් ඔයාගාල ලෙමන් තියනවා, ලෙමන් උනත් එකතු කරගන්න පුළුවන්. එකතු කරලා මේක හොඳට කුක් කරගන්න විනාඩි 5ක් වගේ මේක හොඳට තඹ ගන්නකොට මේක ස්මෑෂ් කරන්න පුළුවන්. ඒ වගේම ස්ටීවියා දාගන්න රසානුව බිඳු දෙක තුනක් දාලා මේක හොඳට තැම්මුණාට පස්සේ මෙන්න මේ විදිහට ස්මෑෂ් කරගන්න, තලාගන්න කෑල් ටික පොඩි වෙනකන්. ඔන්න අපේ ඩ්‍රැගන් ෆ්‍රූට් ජෑම් එකත් වතුර ටික හිඳිලා හොඳ ජෑම් එකක් විදිහට උකුවට මෙන්න මෙහෙම එනවා. දැන් ඉතින් ලිප ඔෆ් කරලා ටිකක් වෙලා දුන්නාට පස්සේ මේක මේ අර වතුර ගතිය හිඳිලා මෙන්න මේ වගේ හොඳ තික් ජෑම් කන්සිස්ටන්සි එකට එනවා. දැන් ඔන්න අපේ ජෑම් එක රෙඩි. දැන් අපි අපේ කේක් එක ගානිෂ් කරගන්නයි යන්නේ. දැන් කේක් එක අරගෙන අපි අපේ අර හදාගත්ත යෝගට් ෆ්‍රොස්ටින් එක මේ විදිහට කේක් එකේ ගාගන්නවා. ඊට පස්සේ මෙන්න මේ වගේ කේක් එකේ ෆ්‍රොස්ටින් එක ගාගෙන ඉවර වෙලා ඒක උඩින් මේ විදිහට ස්ප්‍රෙඩ් කරගෙන අපේ ජෑම් එක, ඩ්‍රැගන් ෆ්‍රුට් ජෑම් එක අරගෙන මේ විදිහට ලස්සන ස්කා එකක් විදිහට ෂේප් කරගන්නවා. ඉතින් අර වයිට් කලර් ෆ්‍රොස්ටින් එකත් එක්ක මේ පින්ක් කලර් ඩ්‍රැගන් ෆ්‍රුට් කලර් එකත් මික්ස් වුණාම කේක් එක හරිම ලස්සනයි. ඊට පස්සේ මම මෙන්න මේ වගේ ආයේ යෝගටුයි ඩ්‍රැගන් ෆ්‍රුට් වල ජෑම් සුට්ටකුයි මික්ස් කරලා පොඩ්ඩක් තව ලයිට් කලර් එකක් හදාගත්තා. ඒකත් මේ විදිහට පොඩ්ඩක් මික්ස් කරලා ඒක උඩින් අපි අපේ අර ඩ්‍රැගන් ෆ්‍රුට් කැරට් ටික තියලා ලස්සන කරගමු. ඊට පස්සේ මේකට ඔයාට කැමති දෙයක් එකතු කරගන්න පුළුවන්. මම මැදටත් ඩ්‍රැගන් ෆ්‍රුට්ස් ටිකක් තියලා ඊට පස්සේ අපි අර හදාගත්ත චොක්ලට් ගනාෂ් වගේකින් මෙන්න මේ විදියට ගානිෂ් කරගන්නවා. හාර්ට්ස් ටික තියලා, ඉතින් යහ පැත්තටත් හාර්ට්ස් ටික තියලා, ඊට පස්සේ මේ හදාගත්ත චොක්ලට් ගානිෂ් චොක්ලට් එකකින් ගානිෂ් කරගන්නවා මේ විදියට කේක් එක. ඉතින් එක එක විදියට පුළුවන්. මේකට චෙරි තිබ්බනම් තවත් ලස්සන වෙනවා, නිකන් බ්ලැක් ෆොරස්ට් තීම් එකක් වගේ කියලා මට හිතුණා. දැන් මෙන්න මේක මේ විදිහට තමයි කේක් එක රෙඩි කරගත්තේ. ඉතින් ඔයාලට මම දෙන බර්ත්ඩේ ගිව්අවේ එකටත් සහභාගී වෙන්න පුළුවන්, ස්ටීවියා දිනා ගන්න පුළුවන්. ඉතින් හෙට Facebook එකේ Instagram page එකේ මම ස්ටීවියා එකට ගිව්අවේ පෝස්ට් එකක් දාන. ඉතින් ඔයාලට තියෙන්නේ මේ වීඩියෝ එකටත් ලයික් එකක් දාලා ස්ටීවියා පෝස්ට් එක තියෙන ඉන්ස්ටග්‍රෑම් පේජ් එක හරි ෆේස්බුක් පේජ් එක හරි ෆලෝ කරලා ඒ පෝස්ට් එකට ලයික් එකක් දාලා යාළුවෝ 3 දෙනෙක්ව මෙන්ෂන් කරන්න විතරයි. ඉතින් ඒකෙන් දිනන 3 දෙනාට ස්ටීවියා තෑගි දෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මේක ජූලි 31 වෙනකන් තියෙනවා. අගස්තු 1 වෙනිදාට ස්ටීවියා ජයග්‍රහයකයන් කියන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් හැමෝටම ගුඩ් ලක් ගයිස්. පරිස්සමින් ඉන්න.